එයාලට ඕනි ඕනි දේවල් ගෙනෙල්ලා අපේ රටේ මිනිසුන්ගේ ජන ජීවිතත් එක්ක සෙල්ලම් කරලා පරීක්ෂණාගාරවල මිනිස්සු බවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඇත්තටම අපි මේ කියන්නේ මේ ඖෂධ අපිට ලබා දෙන්න යනකොට රෝහල් තුලදී ඒකේ වගකීම තියෙන්නේ අපේ යටේ. හැබැයි අපිට මේක ඇතුළේදී කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. අපිට තියෙන්නේ මහජනතාවත් එක්ක පාලකයට මේක බලපෑමක් කරන එක විතරයි. මොකද ඇත්තටම අහිංසක රෝගීන් දන්නේ නැහැ මොනවද ඉන්නේ කියලා. එහෙම තියා අපි දන්නෙත් නැහැ. මේ මෑතකදී තව ඖෂධයක් ආවා. ආවේ කොහොමද කියලා දන්නේ නැහැ. මීතයිල් ප්‍රෙඩ්නිසිලෝන්. දැන් මේක දැනට නවත්තලා තියෙන්නේ. හැබැයි නවත්තන්නේ අවුල හොයාගෙන ගියාට පස්සේ මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ මිනිස්සුන්ට බෙහෙත් නිෂ්පාදනය කරන ආයතනයක් නෙමෙයි. සත්තුන්ට බෙහෙත් නිෂ්පාදනය කරන ආයතනයක්. කන්සල්ටන් කෙනෙක් පැමිණිලි කරනවා ඩ්‍රග් එක නිෂ්පාදනය කරපු ආයතනය ගැන Google එකෙන් සර්ච් කරනවා කම්ප්ලේන් කරාට පස්සේ ඩ්‍රග් එක නවත්තනවා. මේවා මිනිස් ජීවිතත් එක කරන සෙල්ලම්නේ පාලකයෝ. ඒක සරල කාරණා නෙමෙයි. ඒ නිසා මේක ගැන හෙදසේවි අපිට මහ විශාල කැක්කුමක් තියෙනවා. දැන් මේක අපිට විතරක් බේරන්න පුළුවන් තැනකට පත් වෙලා නැහැ. ඒ නිසා තමයි අපි දිගටම දිගටම මහජනතාව දැනුවත් කරන්නේ. අපි පත්‍රිකා බෙදන්නේ. අපි ඇවිල්ලා ඔබට කතා කරන්නේ මේක බේරගන්න එකතු වෙන්න කියන කාරණේ. මොකද අපේ අම්මලා තාත්තලාත් අපේ දුව දරුණුත් මේ රෝහල් ඇතුළේ තමයි බෙහෙත් ගන්න. ඒතර මේ ඖෂධය කියන කාරණේ නිසා ඇත්තටම අති විශාල ප්‍රමාණයක් අපි සහ රෝගී ජනතාව අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දෙවෙනි කාරණේ ඕක විතරද දැන් මේ ප්‍රශ්නේ අපිට නෑ. මේ රටේ රාජ්‍ය සේවකයෝ විදිහට අපිට දැවන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් හැමෝටමත් එහෙම තමයි. රාජ්‍ය සේවකයෝ විතරක් නෙමෙයි ලයිට් බිල මේ වෙනකොට 100 300කින් වැඩි කරලා තියෙනවා. වතුර බිල 100 500කින් වැඩි කරලා තියෙනවා. අපිට දරුවෙක්ගේ පන්ති ගාස්තු ගෙවා ගන්න බෑ. මේ රටේ පාලකයෝ මොනවද කරන්න කියලා අපි ආයෙත් ප්‍රශ්න කරනවා. අපිට ජීවත් වෙන්න බැයි නං අපිට දරුවෙකුට චොක්ලට් එකක් චීස් කෑල්ලක් බිත්තරයක් අරන් දෙන්න බැයි නං බැංකුවට ගේපු ණය පොලි වාරිකයේ ගෙවා ගන්න බැයි නං අන්තිමේදී ඉතුරු වෙන සොච්චම් පඩියෙන් අපිට ජීවත් වෙන්නත් බැයි නං අපි මොකද්ද මේ රටේ තවදුරටත් කරන්නේ රාජ්‍ය සේවකයෙ විදිහට. ඒ නිසා අපිට පාලකයාත් එක්ක ගැටෙන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා. හැබැයි අපි නැවතත් බල කරලා කියනවා අපි එතෙන්ට ඇදලා දාන්න එපා. අපි එතෙන්ට ඇදලා දාන්න එපා. අපි ඒකට සූදානම් නැහැ. අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව නම් ගන්න ඉතාමත් හරිම වේදනාසහගතව. හරිම අකමැත්තෙන්. හැබැයි අපි පිපේ රටේ ජනතාවට කියනවා මේක මීට වඩා අපි සංවේදී වෙමු. මොකද ඔබ හිතන්න කල්පනා කරලා ඔබේ දරුවෙකුට රස කැවිල්ලක් ඔබ අරන් දීපු දවසක්. දරුවෙක් එක්ක ට්‍රිප් එකක් ගමනක් බිමනක් ගියපු දවසක්. එහෙම දෙයක් නැහැ. දරුවෙකුට පොතක් පතක් අරන් දීපු දවසක්. ඒ වගේම මගුල් ගෙදරක දාන ගෙදරක ගියපු දවසක්. අඩුම ගානේ ගෙදර දානයක් දෙන්න පුළුවන් තත්යකට මේ රටේ මිනිස්සුපත් කරලා නැහැ. පාලකයට බල කරලා කියනවා අපේ රාජ්‍ය සේවකයට ජීවත් වෙන්න බැරි නිසා ඉදිරියට එන අයවැයෙන් අනිවාර්යෙන් රුපියල් 20000ක දීමනාවක් අපිට ඕනා. අපි ඒ වෙනුවෙන් මේ මහ පොළවේ සටන සමස්ත රාජ්‍ය සේවය කළ පෙළගස්සනවා. අපි දන්නවා මේ මුග්ද ආණ්ඩුවට මේ මුග්ද පාලකයන්ට මේවා කිව්වට වැඩක් නැහැ බීරියලි වගේ. හැබැයි ඔබට තේරෙන භාෂාව අපි දන්නවා. අපි ඒ සටනට පණ පොවන්න සූදානම්.